පහුගිය දවස්වල මාධ්‍යවල හරියට ගියා ලොකු අකුරෙන් මේ මම ජනමත විචාරයක් තියන්න යනවායි කියලා. පත්‍රයේ දිනනවා ජනාධිපති ජනමත විචාරණයක් තියන්න වෙනවා කියලා ලොකු අකුරෙන්. ඊට දවස් දෙකකට පස්සේ මට විරුද්ධව ප්‍රකාශනිකුත් කරනවා, වැරදි කරන්න දෙන්න බෑ මෙහෙමයි කියලා. මං එහෙම එකක් කියලා නැහැ, මං එහෙම එකක් තීන්දු කළත් නැහැ. මම දන්නේ මාධ්‍යට කවුද දුන්නේ කියලා මේ ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණයක් පිළිබඳව කිසිම තැනක මේ මම එහෙම කරනවයි කියලා කවුරුත් එක්ක කතා බහක් කරේ නැහැ. ඒ නිසා මේ ජනමත විචාරණයක් පිළිබඳව කතාව එහෙම් පිටින්ම අසත්‍යයක්. පහුගිය 23 වෙනිදා පටන් ගත්තේ ජාතික මද්ද්‍රව්‍ය මර්ධන සහ නිවාරණ සතියක් විදිහට. මේක අපි හැම අවුරුද්දෙම කළා, පහුගිය අවුරුදු 4ෙම කළා. මෙතනදී ප්‍රධාන වශයෙන්ම නීති විරෝධී මද්ද්‍රව්‍ය, කොකේන්, හෂීෂ්, මර්ජුවානා, අයිස්, හෙරොයින්, මේ කසිප්පු, මේ ඔක්කොම නීති විරෝධී මද්ද්‍රව්‍ය. මේ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ රටේ ඉතාම නරක තත්ත්වයක් තියෙන්නේ. දැන් ඔබ කවුරුත් දකින සෝෂල් මීඩියාවල, සමාජ වෙබ් අඩවිවල කිසිම දැන ඇඳුනකමක් නැතුව ඒගොල්ලන් නොයෙක් තැන්වලට, හෝටල්වලට, මූදු වෙරළට, ගෙවල් වලට, සෝෂල් මීඩියා වලින් කට්ටිය එකතු කරනවා. ජීවිතේට දැක්කේ නැති අය එකතු වෙනවා. ආපුවාම ඉස්සෙල්ලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනවා. ඒකට පෙත්තක් දාලා තියෙනවා. පැයක් හමාරක් යනකොට එන ගෑන ළමයි එහෙම දන්නේ නැහැ මොකද වුනේ කියලා. මත් කුඩු මත් පෙති පාවිච්චි කරන ලංකාවේ ඉන්නවා 1,03,000 විතර. මද්ද්‍රව්‍ය වලින් විනාශ වෙච්ච තරුණ ළමයි, ඉස්කෝලේ යන ළමයි ඇතුළු වැඩිහිටියෝ. ලංකාවේ හිරගෙවල් වල දාන්න පුළුවන් ගාන මුළු හිරගෙවල් වල හදලා තියෙන විදිහට ඉන්න පුළුවන් හිරගෙවල් වල මුළු සංඛ්‍යාව 11,000යි. 11,000යි. දැන් ඉන්නවා හිරගෙවල් වල 24,000. මේ 24,000න් 160%ක් මද්ද්‍රව්‍ය නිසා ඉන්නේ ඇතුලේ. සමහර අය දඬුවම් විඳින අය, සමහර අය රිමාන්ඩ් අය. විකුණනකොට අහුවෙලා, බොනකොට අහුවෙලා, බීලා අම්මට තාත්තට ගෙදර අයට හිරිහැර කරලා, පුටු පෙරලලා ගහලා, ගෙදර අයට ශාරීරික වදහිංසා කරලා, පොලිසියෙන් ගෙනල්ලා රිමාන්ඩ් කරලා, ඒ විදිහේ කාණ්ඩවල අය තමයි ඉන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරපු ලෝක මද්ද්‍රව්‍ය විරෝධී දිනය අද ජූනි 26. ගිය 23 වෙනිදා ඉඳලා අපි ලබන පළවෙනිදා වෙනකන් දීප ව්‍යාප්ත වැඩසටහන් රාශියක් තියෙනවා. පළාත් 9 ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන්, පාසල් දරුවෝ, රජයේ සේවකයන්, ව්‍යාපාරිකයෝ, සාමාන්‍ය ප්‍රජාව එකතු කරගෙන පළාත් 9 විශාල වැඩසටහන් මද්ද්‍රව්‍ය මර්ධනයට ගෙනියනවා. තමුන්නාන්සලා හැම මාධ්‍ය ආයතනයක් මෙතෙක් දෙන සහයෝගය ඉතාමත් අගය කරනා වගේම තමුන්නාන්සලත් නිර්මාණශීලී ලෙස මේ රට බේරගන්න, අපේ දරුවෝ බේරගන්න තවත් ශක්තිමත් වැඩසටහන් තමුන්නාන්සලගේ ආයතනයෙන් ක්‍රියාත්මක කරන්න කියන කාරුණික ඉල්ලීමක් කරනවා.